මම ආනන්දපාලිත්ත සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක කැඳුම්ගරු. අද මේ මාධ්‍ය හමුවට සහභාගි වෙන්නේ වැඩ කරන ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වර්තමාන ජනාධිපතිවරයා ගසා කන බදුවලින් සහ දූෂිත ව්‍යාපාරිකයන්ගේ බිලියන 900කට වඩා බදු අය කරගන්නා නැතිව ඒ ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලට පටවලා අසීමිත භාණ්ඩා සේවා මිලක් වැටීම මත වෘත්තිකයන් ඇතුළු සමස්ත සේවකයන්ට ජීවත් වෙන්න බැරුව විදේශගත වෙන මොහොතක අද විදේශගත වීම සඳහා පාස්පෝට් එකක් ගන්න ගම් විදේශ ගමන් බලපත්‍රයක් ගන්න සිදුවෙලා තියෙනවා. දින ගණන් සති ගණන් පෝලිං වල ඉන්න ඒ මොහොතක ජනාධිපතිවරයා ස්වාධීන ජනාධිපතිවරයා අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන මොහොතක ඊයේ අපි දකිනවා ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු 4 දෙනෙක් ඉවත් කරනවා. ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් කරන ඇමතිවරයාගේ ජනාධිපතිවරයාගේ බලය අනුව කරනවා කියලා. දැන් මේ පාස්පෝර්ට් පෝලිම ඇති උනේ ලෝකේ පාස්පෝර්ට් ගහන්න හිඟයක් ඉඳ නෙමෙයි. දිගටම ජාවාරම සිදු කරගෙන ගියා. ටෙන්ඩර් කැදවන්නේ නැතුව වාර්ෂිකව මේ පාස්පෝර්ට් ගත්තා. ඒකට දිගින් දිගටම විපක්ෂයේ විසින් චෝදනා එල්ල කිරීම මත සජබ විසින් ඊ පාස්පෝර්ට් එකක් ගන්න කැදවන්න සිදු වුණා. ඌමනා කමින් රජය ජනතාව හිර කරමින් මේ ගසා කෑමේ පාස්පෝර්ට් ගෙන්වීම මාෆියාව නැවැත්වීමට කටයුතු කරන්න සිදුවීම මත අද හිඟයක් ඇති වෙලා තිබෙනවා. එහෙනම් ජනාධිපතිවරයා පළමුවෙන් රටේ ජනතාවගෙන් සමාව ඉල්ලීම විතරක් නෙමෙයි ඔහු මේ විෂය භාර ඇමතිවරයා ඉවත් කර යුතුයි. මොකද මේ ආගමන විගමන දෙපාර්තමේන්තුව භාර වෙලා තියෙන්නේ, වීසා නිකුත් කිරීම භාර වෙලා තියෙන්නේ මහජන ආරක්ෂක ඇමතිවරයාට. ඔහු වීසා මගඩිය කියලා අපි කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කරා මේ විදේශීය සමාගම් වලට ටෙන්ඩර් කැඳවන්නේ නැතුව ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව දීම නීත්‍යානුකූල නැති වහමේ අත්තිටවන්න කිය. එතෙන්දිත් මොකද්ද කරේ? ඒක ක්‍රියාමාර්ග ඍජුව ගන්නෙ නැතුව විදේශිකයන්ව කටුනායක ගුවන් තොටුපළේ පෝලිමේ තිබ්බා. දැන් මේ මහජන ආරක්ෂක ඇමතිවරයා, පොලිසිය භාර ඇමතිවරයා, පොලිස්පති කෙනෙක් වැඩ බලනක පත් කරගන්න බැරි ඇමතිවරයා, පාස්පෝර්ට් එකක් දෙන්න බැරි ඇමතිවරයා, බිලියන 1.5කට වඩා ඩොලර් රටට අහිමි කිරීමේ ජාවාරම් කැබිනට් පත්‍රය වීසා පත්‍රය ඉදපත් කරපු ඇමතිවරයා අධිකරණ නියෝගයක් දීලා ඉවත් කරලා නැහැ. රට වෙනුවෙන් ජනාධිපති තීන්දුව ගන්නවනම් දූෂිකයන්ට දූෂිත ඇමතිවරුන්ට රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් බිඳ දාන ඇමතිවරුන්ට තීරණ ගන්න වහම ඔව් ඉවත් කරන්න ඕනේ. මේ කරලා තියෙන්නේ ඉතා පැහැදිලි තමන්ට නගින්න ඉඩම ඉන්නමග දුන්නු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කල්ලියට ගැසීමක්. මහින්ද රාජපක්ෂ මහත්තයා කල්ලියට ගහන්න ඉවත් කරා. හැබැයි ඒ කොන්ද තිබුණ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩ බලන පොලිස්පතිවරයා පත් කරන්න කියපුවම ඒක ක්‍රියාත්මක කරන්න වීසා දීමේ මගඩියක් කියලා ශ්‍රේෂ්ඨාධිකරණය ඒක අත්හිටවන්නකෝ. මේ ඒ කැබිනට් පත්‍රය ඉදිරිපත් කරපු ඇමතිවරයා ඉවත් කරන්න. පෝලිමේ රටේ ජනතාවට සේ වැඩක් කරලා ගන්න පඩියෙන් ජීවත් වෙන්න බැරුව ආණ්ඩුව ගසා කන උපේනට බදු වලින්ට අමතරව භාණ්ඩ වලට ගසා කන බදු දාලා සූරා කෑම නිසා රටහැරය ගිහිල්ලා ඕනෑම රැකියාවක් කරලා ජීවත් වෙන්න උත්සාහ කරන විදේශක මන් පළපත්‍රය ගන්න එකත් අවහිර කරපු ඇමතිවරයාව ඉවත් කරගන්න බැරි කොන්දන් නැති තීන්දුව ගන්න බැරි ජනතාවට බැරි ජනාධිපතිවරයා මේ කටයුත්ත කරගන්න. ඊළඟ මම ප්‍රශ්නේ කියන්නේ කරුණා කරලා මැතිවරණ කොමසාරිස්තුමා වහම අවදි වෙන්න. ඔහු විතා පැහැදිලිව කිව්වා ජනාධිපතිවරණ අපේක්ෂකේ තවත් අපේක්ෂකේ ප්‍රවර්ධනය කරන්න බැහැ කියලා. ඒක මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. ඒ පිළිබඳව තදින් පෙනී හිටිනවා කියලා. දැන් අපි දන්න ලෝක ඉතිහාසයේ ඇමරිකාවේවත් වෙනත් ආසියාර රටක විධායක ජනාධිපති ධූරයක් සඳහා තියෙන ඉදිරිපත් වෙච්ච කිසිම කෙනෙක් ජනාධිපති ධූරය තියාගෙන ඉදිරිපත් වුණ ඇමරිකන් ජනාධිපතිවරයෙක් කවදාකවත් කියලා නැහැ. අරයට විරුද්ධ තරම් මෙයාට ගන්න බැහැ කියලා. ඒ කියන්නේ Tamanට බැරි එක පිළියර ඊළඟට ඉන්න මිනිහට අරයට වැඩිය ගන්න බැහැ කියලා.
දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ස්වාධීන ජනාධිපතිවරයා ජනාධිපති බලතල තියාගෙන ජනාධිපති ඔහු කියනවා සජිත් ප්‍රේමදාසයන්ට අනුරට වැඩිය ගන්න බැහැයි. මැතිවරණ ක්‍රමසාරිස්තුමනි මේ කියන්නේ වෙනින් කවුරුත් නෙමෙයි. ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දු ක්‍රියාත්මක නොකරන වැඩබල්ල පොලිස්පති කෙනෙක්පත් නොකරන ශ්‍රේෂ්ඨාධිකරණේ වීසා මගඩියක් කියලා ක්‍රියාවලිය අත්හිටවන්න කියද්දී ඒකට කඩිනම් ක්‍රියාමාර්ග නොගෙන ප්‍රසම්පාදනයකින් තොරව කැබිනට් පත්‍රයෙන් ඉදිරිපත් කළ සම්මත කරගත් ඇමතිවරයා ඉවත් කරගන්නේ නැති පාස්පෝර්ට් ජාවාරමට එරෙහිව විද්‍යුත් පාස්පෝර්ට් නිකුත් කිරීම ආරම්භ කරන්න සිදුවීම මත ජනතාව උගුලට අසු කරා පෝලිමේ තියෙන මහජන ආරක්ෂක මිතුරයා ඉවත් කරගන්න බැරි මොහොතකයි මේ ජනාධිපතිවරයා මේ ක්‍රියාවලිය යන්නේ. හැබැයි ඔහුට බෑ පාස්පෝර්ට් වීසා මගඩුවට සම්බන්ධ ඇමති අයින් කරන්න. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණේ සජිබේ මන්ත්‍රීවරයාව එරෙහිව ගිය අයට එරෙහිව නඩුවේදී ඉවත් කරාට පස්සේ ඇමති ධූර නැතු වුණාම ඔහුට පුළුවන් උපදේශකව විශේෂ වශයෙන් පත් කරන්න. හොරු රකින්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුණු කූඩේට දාන ජනාධිපතිවරයා. එන වහම මැතිවරණ කොමසාරිස්තුමා මේකට දැම්ම හේතු විමසිය යුතුයි. රනිල් දිනන්න නැහැ කියන එක ඉර හන්දසේ පුළ රනිල් වික්‍රමසිංහ මහත්තයාට තියෙන අර චන්දිල්ලන ස්වාමින් වහන්සේගේ එක තරඟි. එහෙනම් අපි කියනවා වහම මේකට පියවර ගන්න. ඊළඟ දේ තමයි මේ මොහොත වෙන විට ජනතාව දැඩි ආර්ථික අහේනියකට ලක් වෙන්න එක හේතුවක් තමයි විදුලි සහ ඉන්ධන මිල. මේ වෙන විට විදුලි බල මණ්ඩලය අනීතික ගසාකෑමේ සූත්‍ර ක්‍රියාවලිය මත බිලියන 120ක් ලාභ ලබලා තියෙන 128 එහා ගිහිලා තියෙනවා මේ මාස 6 තුල. මේ මාස 6 තුල අවම ලාභයේ බිලියන 20ක්. බිලියන 20ක්. මතක ඇති කංචන විදේශේකර ඇමතිවරයා 2023 දෙසැම්බර් මාසේ ඉවත් වෙන්න යලි සංශෝධනය කරන්න තිබුණ විදුලි බිල වහිද්දී නියඟයක් එනවා කියලා වාර්තාවල් ඉදිරිපත් කරලා ඔක්තෝබර් මාසේ 19 වෙනිදා අනීතිකව වැඩි කරා වැඩි කරන මොහොතේ ජලාශ උතුරා ගන්නවා ගම් වතුරේ යට වෙන මොහොතක. දැන් ඇමතිවරයා කියනවා ජලාශ වල හොනරත් වැඩිය තියෙනවා හැබැයි අඩු කරන්න පුළුවන් ඔක්තෝබර් කියලා. වහාම ජනතාවගෙන් සූරා කෑම විදුලි බිල අඩු කළ යුතුයි බිලියන 120ක්. දැන් දවස් 3-4කට උඩදී ජනාධිපතිවරයා සබා දහනු ධනවි කියන බලාගාරය විවෘත කරනවා. ඒක LNG වලින් තියෙන්නේ. තාම LNG ක්‍රියාත්මක වෙන්න බෑ. මෙගොඩ 220ක් මොකෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? ඩීසල් වලින්. ලෝ සල්ප, සල්ප අඩුවකින් යුග දනිමි ක්‍රියාත්මක වෙන. අනිත් බලාගාර. එහෙනම් දැන් තවත් විදුලි බිල වැඩි වීමේ තම තත්ත්වයක් තියෙන්නේ. හේතුව LNG වලින් ක්‍රියාත්මක වෙන්න නම් ඒක සම්බන්ධ වෙන්න ඕනි. මහින්දර ගෝඨාභය මහත්තයාගේ පාලනේ කාලේ මුදල් ඇමති කපුටු බැසිල් රාජපක්ෂ ඇමතිවරයා ප්‍රසම්පාදන අනුව LNG නල පද්ධතිය දැමීමේ සියලු ක්‍රියාමාර්ග නිත්‍යගත ක්‍රියාවලිය තියද්දී තෙල් සංස්ථා සහ විදුලි බල මණ්ඩලයේ නියමිත පරිපාටි අනුගමනය කරලා තියද්දී මහර කොමිස් ජාවාරමට ගෙනාපු අලුත් ටෙන්ඩර් එක හින්දා ටෙන්ඩර් නැතුව දීපු ඉල්ලීම උඩ ඒක නැවතුණා. එදා ඒක නිවැරදිවේ LNG එක දාන්න ඉඩ දුන්නා නම් සබහාදාමි විවෘත කරන්නේ LNG සම්බන්ධතාවයක් අනුව. එහෙනම් අපේ විදුලි බිල අඩු වෙනවා. දැන් විදුලි බිල අඩු නොවෙන්නේ ඇයි? පිරිපහදුව පටන් ගත්තු දින සිට ඉන්ධන වලින් විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම ආරම්භ වූ දින සිට තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලයට ඉන්ධන දුන්නේ පිරුංහල් වලට දන තොග මිලට වක්කත් සිල්ලර අවලිකර මිලට වක්කත් නෙමෙයි පිරිවැය මත පදනම් වූ තොග මිලකට. මොකද අපි නල පද්ධතියක් කරා දෙන්නේ. දැන් දෙන්නේ සිල්ලර මිලට. මේ විදුලි බිලෙන් ගසා ගන්න. තෙල් මිලෙන් එක පැත්තකින් ගසා කරනවා. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා 2002 ගෙනාපු තෙල් සංස්ථා ප්‍රතිගත කිරීමේ කීතා පැහැදිලිව තියෙනවා. කිව්වා මොකද්ද? විනිවිද භාවයෙන් යුක්ත තරංකාරී මිල සූත්‍රය. ඒක ක්‍රියාත්මක කරේ නැහැ. කංචන ඇමති රනිල් වික්‍රමසිංහ මහත්තයා එකතු වෙලාගෙන ආපු වර්තමාන මිල සූත්‍රයේ කිව්වෙත්
සමාගන්තුනකුත් කැඳවනවා. දැන් අපේ රටේ ජනතාවට ප්‍රමිතියෙන් යුක්ත ඉන්ධන අකණ්ඩව තරඟකාරී මිලට ගන්න පුළුවන්. දැන් ක්‍රියාත්මක වෙන්නේ කංචන ඇමති කියන රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය උඩ läගලා ඉන්න මේ කංචන ක්‍රියාත්මක කරන්නේ ඔහුම කියපු 5500ක් සෙනඟ වැඩි හොර සීළු දූෂිත වෙනවා. මේ වියදම වැඩි හිඳයි තෙල් මිල වැඩි කියලා අන්නේ සූත්‍රයට තෙල් සංස්ථා සූත්‍රයට තමයි IOC එක සයිනොපැක් එක යුනයිටඩ් පෙට්‍රෝලියම් එක මේ සීළු දේ තෙල් අලුයි කරන්නේ. මේ වෙන විට එහෙනම් අපි පැහැදිලිව කියනවා මිල සූත්‍ර ක්‍රියාත්මක කරන්න කොන්දක් නැත්තම් වහාම පිරි පහදුවෙන් නිෂ්පාදනය කරන සමස්ත ඩීසල් ප්‍රමාණය පිරිවැයට ලබා දෙනු වහාම ඉවත් කරන්න රිටේල් ප්‍රයිස් එක සිල්ලර මිලට, ඒ කියන්නේ විදුලි බල මණ්ඩලයට දෙන්නේ අපි මෙට්‍රික් ටොන් 800 1200 ප්‍රමාණයට යන දිනකට. ඒක අපි දෙන්නේ නලපත්තදී බවුසර් වලින් නෙමෙයි. ඒ ඩීසල් ලීටර දෙන්නේ පිරුවන්හල්ට දෙන්නේ 103.5ක කොමිස් එකක් ඇතුව. ඒක ඊට අමතරව දෙනවා වාස්පීර තව 0.5ක් අවමේ ලීටරයකින් රුපියල් 14කට වැඩිය සුද්ධ ලාභයක් තියෙනවා. ඒක තියලා තමයි සිල්ලර මිලට ජනතාවට අලෙවි කරන්නේ. දැන් විදුලි බල මණ්ඩලයට දෙන්නේ ඒ සිල්ලර මිලට. මේ විදුලි බිල වැඩි ඒකයි ඇමතිවරයා ජනාධිපති තවත් කතන්දර කියන්න එපා. ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දු ක්‍රියාත්මක කරලා නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණේ දූෂිත තීන්දු ගත්තා කියපු ඇමතිවරුන් ඉවත් කරලා නැහැ. එහෙනම් වහාම මැතිවර්ණ පෙන්න සෙල්දන් ජිල් මාට්ටු දාන ජනාධිපතිවරයාට ඇමතිවරයාට අපි කියනවා වහාම තොග මිලට මීට ප්‍රථම විදුලි බල මණ්ඩලයට දුන්න ආකාරයට ඩීසල් ටික දෙන්න සහනාධාර මිලට ඕනේ නැහැ පිරිවැයට දෙන්න. ඒ පිරිවැයට දෙන්න ධීවරයන්ට අවමේ රුපියල් 25කට වැඩිය දැන් තියෙන මිල අනු අඩු කරන්න පුළුවන් භූමි තෙල් සහ ඩීසල් ඒ අඩු කිරීම මත විදුලි බිල අවමේ තව රුපියල් 4කින් අඩු කරන්න පුළුවන්. එහෙනම් ඒකට වහාම ක්‍රියාමත් ගන්න කල් මරන්න එපා. ගසාකාව ඇති මේ කිසි දෙයකට ජාතික ජනබලයේ අනුර කුමාර මී කියන්නේ නැහැ. හේතුව අද රනිල් අනුර න්‍යාය ඉතාම තහවුරුයි. තවත් කියන්න කතන්දරයක් නැහැ. ලෝකයේ කිසිම ජනාධිපති අපේක්ෂකේ අරයට වැඩිය මෙයාට ඉහිලින් කියලා මම ඉන්නේ තුන්වැනියට කියන එක නොකිය කියලා නැහැ. එහෙනම් කවුරුම නාකොත් මේ දඟලන්නේයි සජිත් ප්‍රේමදාසයන් දිනෙන් දින ජනාධිපතිවරණ සීමාව 51 ඉක්මවන කියලා තහවුරු වෙලා තියෙනවා. ඒක නිවරදිව රනිල් වික්‍රමසිංහ මහත්තයා දැනුවත් වුණා. ඒක ඊට වැඩිය නිවරදිව අනුර කුමාරලා දැනුවත් වුණා. ඒකට එක ප්‍රබල හේතුවක් වුණා නාමල් රාජපක්ෂ ඉදිරිපත් වීම. 108ක් පොදු පෙරමුණු පාක්ෂිකයන් ජවිපෙත් එක්ක ඊටපස්සේ ආදී ඉවත් වෙලා තියෙන ඒ අනුව අද ජවිපේ අනුර කුමාරත් ස්වාධීන නාමික කියන එක්සත් ජාතිපක්ෂයේ රනිල් වික්‍රමසිංහත් අඩු වෙලා 120 ගානකට බහැලා වගකීමෙන් කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවර අපේක්ෂකයා 110 සීමාවටත් එන්නේ නැහැ. මේ වෙනකොට සජිත් 151 ඉක්මවලා මොන ජිල්මා තැම්මත් සජිත් දිනනවා. අපි වෘත්තීය සමිති කියන්නේ දිනනවා දිනවන්න ඕනි කියලා දිනවන්න ඕනි පෙළ ගැහෙන්න කියලා. අනුර කියන්නේ රනිල් කියන්නේ IMF එකේ නියෝ ලිබරල් එහෙම නැත්නම් රාජ්‍ය ආයතන විකුණා දැමීමේ රාජ්‍ය ආයතන යලි අරමන්නේ නැති රාජ්‍ය ආයතන යලි සංරක්ෂණය කරන්නේ නැති ලාභ ලබන පාඩු ලබන ඒවා විකුණනා මිසක් වෙන විකල්පයක් නැහැ කියන දෙන්නම පරද්දවල වැඩබිමයි ආර්ථිකයයි ශක්තිමත් කරලා පිටරට තොගපිටි යන එක නවත්තලා ජීවත් වීමේ අයිතිය තහවුරු කරගන්නයි අපි කියන්නේ වහාම අනීතික ජනාධිපතිවරයාගේ ක්‍රියාවලට එරෙව යලි කියනවා. මැතිවරණ කොමසාරිස්තුමනි ඍජුව කටයුතු කරන්න මේ ඔබටයි කියන්නේ.